අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබ එකතු වෙන්නේ හත් වෙනි පැය විශේෂ සංවාදයේ සමකින් අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් විශේෂ චරිතයක් පිළිබඳව අද දිනය අප කිසි කෙනෙක් අමතක කරන්න බැරි දිනයක් සැප්තැම්බර් මාසේ 17 වෙනිදා අද දිනය අදින් වසර 156කට පෙර විශේෂ චරිතයක් බිහි වුණා ඒ තමයි අනගාරික ධර්මපාලතුමන් දොන් ඩේවිඩ් හේවා විතරණ නමින් කොළඹදී 1864 අවුරුද්දේදී උපත ලබන්නේ අනගාරික ධර්මපාලතුමන් හින් අනතුරුව සමාජයේ වෙනසක් කරන්න බුදුදහම් පිළිබඳව පොළොමහත් ලෝකයටම කියා දෙන්නට කැපවුණු සුවිශේෂී චරිතයක්. අපි කතා කරන්න සූදානම් අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව එතුමන්ගෙන් වුණු සේවය පිළිබඳව අපි මැදිරියට ආරාධනා කළේ පිළිබඳව කතා කරන්න තවත් විශේෂිත චරිතයකට අපි හඳුනා ගනිමු කවුරුන්ද කියලා අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනෙ පිළිගෙන අද දවසේ මැදිරියට වැඩමව වදාළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාකාරී ධම්මරත්න ස්වාමින් වහන්සේ අපි හාමුදුරුවන් නමස්කාර පූර්වක ඔබ වහන්සේ අපි අද දවසේ හත් වෙනි පැයට පිළිගන්නවා අපි ආරම්භයක් විදිහට කතා කළොත් අපේ හාමුදුරුවනේ කල්කටාවේ අග්‍ර විනිශ්චකාරතුමන් ශ්‍රීමත් මහමතානත මුකර්ජි වරක් සඳහන් කරනවා අනකාරික ධර්මපාලතුමන්ගේ සේවයේ දෙවෙනි වෙන්නේ ධර්මාශෝක අධිරාජයාට පමණයි කියලා තරම් සුවිශාල මෙහෙවරක් ඉටු කරපු චරිතයක්. අපි පටන් ගමු අනකාරික ධර්මපාලතුමන් දැන් 1864 අවුරුද්දේදී උපත ලබන්නේ. උපත ලබනකොට ලංකාවේ තිබ්බ පරිසරයේ මීට වැඩිය වෙනස් අපි එතනින්ම පටන් ගමු. ඔව් තෙරුවන් සරණයි ඔබතුමාටත් ශ්‍රාවක හැමදෙනාටමත් ප්‍රේක්ෂක හැමදෙනාටමත් අද 156 වෙනි ජන්මදිනය ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අපි මේ නිමිත්තෙන් මහවැලි කේන්ද්‍රයේ අද හැවෙන්දෑවේ 3ට සැමරුවක් සැමරුමක් සංවිධානය කරලා තියෙනවා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා බිහි වෙන්නේ යටත් විජිත පාලනය විසින් ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලනය විසින් කිසියම් ආකාරයකට රට කළු සුද්දන්ගේ ග්‍රහණේ හි පැවතෙමින් තිවිච්ච කාලවකවානෝගෙදි එතුමාට මූණ දෙන්න සිද්ධ වෙන සමාජ අර්බුද ගැටලු ගොඩක් තියෙනවා සමහර ඒවා ප්‍රශ්න සමහර ඒවා ගැටලු සමහර ඒවා අර්බුද මේ දෙකෙන්ම සමන්විත දැන් මේ කාලවකවානුවේදී ඒ තිබිච්ච ගැටලු වලට එතුමා ඒ කාලේ පිළිතුරු සපයලා ලියපු පොතපත තියෙනවා ඒව අදත් එක්ක ගලප්පලා අද තියෙන ගැටලුත් එක්ක ඒවා කිසියම් ආකාරයකින් පිළිතුරක් සපයනවාද කියන එක හැදෑරීම අවශ්‍ය වෙනවා ඒක නිසා තමයි අපි පිහිටවගෙන තියෙන්නේ ධර්මපාල පරපුර කියලා සංවිධානයක් ඒ වගේම ධර්මපාල වරු කියලා සංවිධානයක් ධර්මපාල වරු සහ ධර්මපාල පරපුර කියන සංවිධාන දෙකේ ස්වභාවය තමයි ධර්මපාල තුමන්ගේ දේශන ධර්මපාලතුමන්ගේ කියමන් ධර්මපාලතුමන්ගේ පොත්පත් හදාරන එක ඒ අනුව ධර්මපාල වරු මේ රටේ දැනට 100,000 ගණක් අපි බිහි කරලා තියෙනවා කතා කරලා එතුමාගේ දේශන ඒ අනුව තමයි මේ වගේ උත්සව සභාවක් පවත්වන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම යම්කිසි මහමෙහෙවරක් කරලා තියෙනවා නම් ඔහු ඉතිහාසගත වෙනවා අතීතයට ගිය චරිතයක් අදට වැදගත් වෙන්නේ කොහොමද? ඒක තමයි වැදගත්. එතුමන් දැන් අර ජන්මලාභයේ ලැබලා අවුරුදු 156 ගිහිල්ලත් අපි තාම කතා කරනවා. තාම කතා කරනවා. එහෙම කතා කරන්නේ ඇයි? මේ අවුරුදු 156 කාලය තුල කොච්චර ඩේවිඩ්ලා මැරෙන්නේ නැද්ද? කොච්චර හේවා විතරණලා මැරෙන්නේ නැද්ද? කොච්චර ධර්මපාල කියන නම තියෙන අය මැරෙන්නේ නැද්ද? අනගාරික කෙසේ වෙතත් අවිවාහක අය කොයිතරම් මැරෙන්නේ නැද්ද? නමුත් ඒ ගැන කතා කරන්නේ මෙතුමා ගැන කතා කරන්නේ ඇයි මෙතුමා දේශනා කළ මෙතුමාගේ යම් යම් ප්‍රකාශ දේශන ලේඛන සාර්වත්‍රිකයි සර්වකාලීනයි සාර්වභෞමයි ඒකයි ඒකට හේතුව සාර්වත්‍රික කියන්නේ හැමතැනටම පොදුයි සර්වකාලීනයි කියන්නේ හැම කාලයකටම පොදුයි සාර්වභෞමයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ හැම බිමකටම පොදුයි බුදුහාමුදුරන්ගේ දේශනාවල් එලෙස අරගෙන සිංහල රටට ගැලපෙන විදිහට තමයි එතුමා තමන්ගේ කියමන් සකස් කරගෙන තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අදට ගලප්පමුකෝ. අද අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මත් අනුව රට ඉස්සරහට යනකොට
එතුමා කියනවා දේශීය ආර්ථිකයක් එහෙම නැත්නම් ඉතා පැහැදිලිව කෙටියෙන් කියනවා නම් නිෂ්පාදන ආර්ථිකයක් අපනයන ආර්ථිකයක් අපනයන නිෂ්පාදන ආර්ථිකයක් කරා රට යා යුතුයි රට පෝෂත් වෙන්න රටක් ඇතුළේ ව්‍යාපාර කළාට රට දියුණු වෙන්නේ නැහැ දැන් කැලණියේ තියෙන යම් කිසි නිෂ්පාදනයක් යාපනයට ගෙනිච්චාම යාපනයේ සල්ලි කැලණියට එන බව ඇත කැලණිය නිෂ්පාදනයක් කොළඹ නිෂ්පාදනයක් මාතරට ගෙනිච්චාම කැලණියට සල්ලි එනවා මාතරින් ඒක ඇත්ත හැබැයි උඩ සාක්කුවේ තියෙන සල්ලි අට සාක්කුවට දාගත්තාම මිනිස්සෙක් පෝසත් වෙන්නේ නැහැ දැන් මිනිහා පෝසත් වෙන්න නම් වෙන මිනිහුගෙන් සල්ලි ගේන්න ඕනේ ඒ වගේ දේශීය ආර්ථිකයක් ගොඩනගලා දේශීය නිෂ්පාදනයක් ගොඩනගලා දේශීය කෘෂි නිෂ්පාදන ගොඩනගලා පිටරටට යවන්න පුළුවන් තත්වයක් උදා කරගත්තොත් විතරයි රට දියුණු වෙන්නේ නාස්තිය නැති කර ගැනීමට අමතරව මේක තමයි ජනාධිපතිතුමාගේ දැක්ම එතුමා ඒ කියලා කියන්නේ අපේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජාතික පනතේ 100ත් 100 123ත් 90ත් අතර වගන්තිවල හරීම පැහැදිලිව කියනවා පිටරටින්ගේන පුයර වර්ග පිටරටින්ගේන වෙස්ලින් වර්ග පිටරටින්ගේන සෙල්ලම් බඩු පිටරටින්ගේන ඇඳුම් පැළඳුම් නවත්තලා ඒව මේ රටේ බිහි කළ යුතුයි කියලා. කොටින්ම කියනවා නම් එතුමා කියනවා එක වාක්‍යයක් 123 තුන්වෙනි වාක්‍යයේ ජාතික පනතේ කියනවා ස්වරාජ්‍ය බිහි වෙන්නේ කෑම් බීම් ඇඳුම් පැළඳුම් අපිම හදාගත්තොත් විතරයි කියලා. එතුමා කියන්නේ ස්වාධීන රාජ්‍යයක්, ස්වෛරී රාජ්‍යයක් කියලා කියන වචනේ කියන්නේ ස්වරාජ්‍යය. ස්වරාජ්‍යය කියලා කියන්නේ රට වර්ග කිලෝමීටර් 65,632යි නම් ඒකේ බිහි කරනු ලබන රාජ්‍ය ස්වරාජ්‍යයක් වෙන්න ඕන වෙනත් රාජ්‍යයක බලපෑමකට නතු නොවුණු. ආන් ඒ ස්වරාජ්‍ය බිහි වෙලා ඉවර වෙන්න නම් කැම්බි මේ රටේ තියෙන්න ඕන මේ රටේ මිනිසුන්ගේ ආහාර පාන මේ රටේ නිෂ්පාදනය වෙන්න ඕනේ ඇඳුම් පැළඳුම් මේ රටේ නිෂ්පාදනය වෙන්න ඕනේ දැන් අනගාරික ධනපාලතුමා ඉපදිලා අවුරුදු 156ක් මේ එතුමාගේ ඉල්ලීම හෝ නියමය හෝ නිර්දේශය හෝ අදටත් එලෙසම ක්‍රියාත්මක වෙලා නැහැ දැන් අත කතාව ගත්තොත් එහෙම කොච්චර කෑම ගින්නනවද මේ රට පැහැදිලිද පිටරට දැන් මම දැක්ක ගිය සතියේ පත්තරයක තියෙනවා ලංකාවේ ළමයින්ට ජපානෙන් ටින් මාළු ගේනවා කියලා. රට වටේටම තියෙන මහ මුහුද ටින් මාළු පිටරටින් ගේනවා නිකන් නෙමෙයි සල්ලි දීලා. ඒතකොට රට කොච්චර පෝසත් වෙනවද රට කොච්චර දුප්පත් වෙනවද? දැන් මේ රටේ මෙච්චර ආහාර පාන හදාගන්න ඉඩකඩ තියෙද්දි පිටරටින් නූඩල්ස් එනවා. මෙච්චර කිරිගවය හදාගෙන කිරි නිෂ්පාදනය හදාගන්න පුළුවන් රටේ හරක් මරාගෙන කාලා පිටරටවල් වලින් අපි පිටි යයි කිරි යයි සම්මත පිටි වර්ග ගේනවා. දැන් මේවා කොයිතරම් දුරට ධර්මපාල දැක්මත් එක්ක ගැලපෙනවද කියලා කියන එක හදාරණ්ඩයි රටගෙන කල්පනා කරලා ලියාපු රටගෙන කල්පනා කරලා දේශපාලන දැක්මකින් යම් යම් කාරණා සටහන් කරපු අතීත උත්මේ කැටියට සැලකෙන ධර්මපාලතුමා අනුස්මරණය කළ යුත්තේ अनगारिक धर्मपालतुमंगी वचनवलीम रहमिर पाने करान्ने पा गेरी मस्कान्ने पा मी बौद्ध संस्कृति मेतुलती हरिम पेहदिलिम गत्तोते में लंकावे एक कथा करन्नमोने बुद्धागम තියෙනවා නැත්තේනේ බෞද්ධ භාවයක් තියෙනවා නැත්තේනේ මේක මේ කාලේ මේ ලංකාව බෞද්ධ රාජ්‍යයක් නෙමෙයි කී කියා කියන කතන්දර ගොඩක් තියෙන කාලයක්නේ මේ රටේ තියෙන්නේ සංස්කෘතික බෞද්ධ භාවයක් එහෙනම් රහමෙර පාණය කරනවා අය කියලා කියන එක බෞද්ධ ඉගෙනීමක් තමයි හැබැයි බෞද්ධ නොවන ඉගෙනීමකුත් නෙමෙයි නෙමෙයි එතන රහමෙර පානේ නොකල යුත්තේ බෞද්ධයින්ද රහමෙන පානේ නොකල යුත්තේ සිංහලයින්ද නෑ එහෙනම් මොකද්ද මේ විශ්වව්‍යාපී ධර්මතාවක් නේ කියන්නේ ඒත් එකම ගවමස් නොකෑ යුතුයි මුළු ලෝකෙටම වටිනා කාරණාවක් මේ කියන්නේ ඉතින් එහෙම ගත්තාම බෞද්ධ දර්ශනය සහ දේශනාව විසින් ඔප්නැන් වුණු සහ
සුවඳවත්තුණු සංස්කෘතික කාරණාවක් ගැන තමයි කතා කරන්නේ. ඒක හින්දා නිවැරදි රටක් නිවැරදි දේශයක්. ඇයි දැන් එහෙම කියන්නේ? අපි ගන්නකො රටක් හැටියට ගත්තාම අපි හැම වෙලාවෙම ආදර්ශක සහ නිදර්ශක ගන්නව කොහෙන් හරි. අපි මිනිස් හැටියටත් එහෙමනේ. අපි මං අහවලා වගේ වෙන්න ඕන. අහවලා වගේ වෙන්න. එතකොට රටක් හැටියට අපි ආදර්ශක ගන්නෙ මොනද? කාලයක් තිස්සේ කිව්වා ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕන කියලා. ඒ කාලේ සිංගප්පූරුවේ මිනිස්සු කල්පනා කළා ලංකාවක් කරගන්නේ කොහොමද කියලා. ඒතර ලංකාවේ මිනිස්සු කල්පනා කළා සිංගප්පූරුවක් කරන නිසා රාජ්‍ය නායකයෝ කිව්වා. ඊට කලින් අපේ යටිහිතේ තිබුණා අපි එංගලන්තය වගේ වුණොත් හොඳයි කියලා. දැන් අපේ හිතේ තියෙනවා ඇමරිකාව වගේ වුණොත් හොඳයි කියලා. හැබැයි කවදාක්වත් කවුරුවක්වත් කියලා නැහැ අපි කවදා හරි දවසක බූටානේ වගේ විය යුතුයි කියලා. බූටානේ 167ක් වනාන්තර. බූටානේ ගලාගෙන යන සෑම ගංගාවකම සෑම දිය බිඳක්ම බොණ්ඩ පුළුවන්. බූටානේ තමයි ලෝකයේ කාරණා දෙකක් තුනකින් විශිෂ්ටතම. එක තමයි බූටානේ සංවර්ධනයේ මනින්නේ මිනිස්සු සතුටින් ඉන්නවද කියන එක මත. මිල මුදල් අතින් නෙවෙයි. නෑ, economic development කියලා කියන්නේ ඒගොල්ලෝ wellness. wealthy කියලා කියන එක. කොයිතරම්නම් පෝසත්ද කියලා කියන එක. පෝසත් කියලා කියන එක මනින්නේ happiness කියලා කියන එක. එතකොට වර්ණ ඡායාරූප වර්ණ රූපවාහිනි නෑ. අන්තර්ජාල පහසුකම් නෑ. ඉතාම පිරිසිදුවට අඳිනවා මිනිස්සු හරි නිරෝගී. කඳු සහිත රටක් බූටානේ කියලා කියන්නේ හැත්තෑම 10 15 දිනපතාම ඇවිදින්න පුළුවන් තරම් ශක්ති සම්පන්නයි. ඒතර ඇඟ කොච්චර හයියද ලෙඩ නැද්ද කියලා කියන එක ප්‍රධානම නිර්ණායකය හැටියට සලකනවා රටේ සංවර්ධනය. ඊගාවට ලස්සනට අඳිනවා. ඊළඟට හැම ජලාශයකම බොණ්ඩ පුළුවන් වතුර. වතුරට කෙල ගහන්න තහනම් කිසියම් කෙනෙක් සත්තු මරුවොත් දඬුවම්. ගව ඝාතනය කෙරුවොත් මිනිස් ඝාතනය කළා හා සමාන දඬුවම්. කිසිම තැනක හරක් මරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, දූවිලි නැහැ. එතකොට ඕනෑම තැනක ඕනෑම සුළඟක් ඉතාම පැහැදිලිව මේ ආග්‍රහණය කරන්න පුළුවන්. දැන් අපේ රටේ තුන් හිතක හරි තිබුණද කවුරු හරි වරි කිව්වද බූටානේ ආදර්ශයක් කරගමු කියලා? එහෙම නෑ. මිනිස්සු පයින් යන්නේ, බයිසිකල් වල යන්නේ, රජ්ජුරුව යන්නේත් බයිසිකලේ. රටේ රජ කෙනෙක් රයි. දැනට ලෝකයේ තියෙන බූටාන් කියන්නේ කිංඩම් ඔෆ් බූටාන්. ඒතර කිංඩම් එකක්, ඒක රාජධානියක්. මං කියන්නේ චූටි රටක්. නේපාලේ අපි ආදර්ශක රාජ්‍යයක් බවට පත් කරගත්තේ නෑ. බූටානේ ආදර්ශක රාජ්‍යයක් බවට පත් කරගන්න උවමනාවක් තිබුණෙම නෑ. ඉතින් මේ රට ඒ රටේ 167ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම රකින්න ඕන ගහක් ගස් වනාන්තරේ. එක ගහක් කැපුවොත් දඬුවම තමයි ගස් තුනක් හිටවන්න ඕන. එදා අධ්‍යාපනය අනිවාර්ය රටේ, පිරිසිදුකම අනිවාර්ය රටේ, කෘෂිකර්මාන්තය අනිවාර්ය රටේ, අපිට ආසන්නම ආදර්ශකේ ගන්න පුළුවන් රට ඒකනේ. හොඳයි, අපිට හැමදෙන්නම මොහොතකට අවසර දෙන්න අපි මේ වෙලාව බලලෙමු. හොඳයි, අපි හැමදෙන්නම අපි කතා කරමු. ඔව්, ඉතින් ඒක නිසා අපි අර මේ ට්‍රිලියන 11.3ක් ණයකාර රටක් ඇමරිකාව වගේ ජීවත් වෙන්න හදාපුවාම ඒක කොච්චර නොගැලපෙන තැනකද තියෙන්නේ කියලා හිතලා බලනකොට ට්‍රිලියන. ට්‍රිලියන කියලා කියන්නේ ඊට මෙහා තියෙන්නේ බිලියන. බිලියන වලට මෙහා තියෙන්නේ මිලියන. මිලියන වලට මෙහා තියෙන්නේ ලක්ෂනේ. ඒවැ සංඛ්‍යා දත්ත එකව කරලා ගණන් ගත්තාම 10000ව යන්නේ. ද ලක්ෂ ඒවා දසලක්ෂයක් මිලියනයක්. එහෙම 1000ක් බිලියනයක්. එහෙම 1000ක් ට්‍රිලියනයක්. එහෙම ඒවා 11.3ක්. අර 11.3 ගම චූටි වගේ පොුණට මේ කෝටි ප්‍රකෝටි ගාණක් ණය. එහෙව් ණයකාර රටක් කොහොමද ඇමරිකාව වගේ ජීවත් වෙන්නේ? කොහොමද එංගලන්තය වගේ ජීවත් වෙන්නේ? කොහොමද ණය නැති සිංගප්පූරුව වගේ ජීවත් වෙන්නේ? එහෙනම් දල ජාතික නිෂ්පාදනය සහ ඒක පුද්ගල ආදායම කියලා කියන දෙකෙම පහළ වැටිච්ච රටක් තවත් රටක අධිපරිභෝජනවාදී ආර්ථිකයක් තියෙන රටක පරිභෝජනයත් එක්ක සංසන්දනාත්මක පරිභෝජනයකට ගේන්න බෑ. ඒක නිසා අපි ආදර්ශක රාජ්‍ය හැටියට බූටානේ ගත යුතුයි. ඒක මහා ඍජු ප්‍රකාශයක් හැටියට කියන්නේ බූටානේට මං ගිහින් නෑ.
ඒනට බූටානේ හදාරලා තියෙනවා බූටානේ තියෙන පිරිසිදුකම බූටානේ තියෙන ඔය කියන පොලියුෂන්ස් මුකුත් නැති පරිසර දූෂණයන් මොනවාක්වත් නැති සතුට නඩත්තු කරන රටක් ඇත්තටම නඩත්තු කරන්නෙම සන්තෝෂයයි ඉතින් ආන් එහෙම රාජ්‍යයන් හැදෑරිය යුතුයි එහෙම රාජ්‍යයන් හදාරපුවාම අපිට නායකාර දේශයේ නායකාර භාවයෙන් අත්මිදෙන්න පුළුවන් විතරක් නෙමෙයි මේ රටේ සભ્યත්වය නැවතරක් ස්ථාපිත කළ යුතුයි ස්ථාපිත කළ හැකි මේ රාජ්‍ය සભ્યත් රාජ්‍යයක් අපේ රට කෘෂිකාර්මිකයිනේ එතර කෘෂිකාර්මික රාජ්‍යයක කෘෂිකාර්මික දේශයක කෘෂිකාර්මික සංස්කෘතියක් තියෙන්න ඕන ගොවි සංස්කෘතියක් තියෙන්න ඕන ඒ නිසා අපේ අධ්‍යාපනයේ හදන්න ඕන ඒ මට්ටමට මම මේ කියන්නේ ධර්මපාලතුමා කිව්ව විදිහට එතුමා කියනවා අපේ රටේ තියෙන්නේ අවජාතක අධ්‍යාපනයක් කියලා ඒ වචනේ මේතුමා ලියලා තියෙනවා කියලා තියෙනවා අවජාතක අධ්‍යාපනයක් කියලා කියන්නේ මුල හොයන්න බෑ මැද හොයන්න බෑ වෙන කාගේදෝ අධ්‍යාපනයක් අපේ අධ්‍යාපන දරුවෙක් හැටියට හදාගෙන තියෙනවා ඒක තමයි අවජාතක අධ්‍යාපනය කියලා කියන්නේ ඒ කියලා කියන්නේ ඒ කාලේ එහෙම නැත්තම් පසු කාලේ ඉන්නව යොදාගත් අධ්‍යාපන සම්ප්‍රදායයේ තිබුණේ සුද්දන් හෝ සුද්දන්ගේ ගෝලයන්ට උවමනා කරන නඩු විසඳන්න පුළුවන් නීතිඥයෙකු වරේක් වෙන්න එහෙම නැත්තම් එංගලන්තයේ සහ බටේ රටවල නිෂ්පාදනය කරන ඖෂධ ලංකාවේ විකුණන්න පුළුවන් රෙප් අධ්‍යාපනයක් ලබා දෙන්න එහෙමත් නැත්තම් සුද්දන්ගේ කාර්යාලවල වැඩකරනද තමයි උගන්වන්නේ ඒක තමයි මැකෝලිගේ යෝජනාව මැකෝලි ඉන්දියාවට දාන යෝජනාව තමයි ඉන්දියානු මිනිස්සු ඉන්දියානු බිමෙන් කන හැබැයි එංගලන්තයට සේවය කරන පිරිසබ්බවට පත් කරන එක මහා ක්‍රූර සහ දුර්දාන්ත යෝජනාවක් මැකෝලිගේ ඉන්නේ. ඒ මැකෝලිගේ යෝජනාවට අනුව තමයි ලංකාවේ මේ අධ්‍යාපනය අදටත් තියෙන්නේ. අපි හැමදෙරේ ඒ නිසාද අනගාරික ධර්මපාලතුමන් අර ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන්න එතුමන්ම මූලිකත්වය අරගෙන පාසල් කිහිපයක් පිළිහිටව අධ්‍යාපන පද්ධතියට අලුත් වෙනසක් ඇති කරන්න සමත් වුණා මේ හින්දා. अतरम एक गाक दंका धर्मपाल पास श्रीमत अनगारक धर्मपाल पास नमीन पास हेमा वितरण विद्यालय तीन मे ओक्म बलापुर वेन्नी मुखद वेन्नी विषय निर्देश एकबाट पत्करला समस्त पास पद्धति एक विषय निर्देश कदन इतोट विषय निर्देश हदन पीरस पुल अंकना रटट नुगलपिन अध्यापने लबा दिंडहो रटट गलपिन अध्यापने लबा नो दिंडहो निकंगंडको निकंगंडको अभी गोवितन कुछ अदल मैं मंकान कृषिताक्षण वेदे मेक इंजनी विद्यापीठ इंजनी विद्यालय इंजनी विश्वविद्यालय तीन रटाकनीट वेव हेदे अनुराधपुर युगे आहस सिंबीन गोडनगिली हेदे महस्याय हेदे इंजनी विद्यापीठ तीन रटाकनी मे वैद्य विद्यालय तीन रटाक मेडिकल कॉलेज तीन रटाक इतोट अपीट अभेगिरी हमें ऑपरेशन कर उपकरण मेडिकल कॉलेजेस नीच रटाक इतकोट कृषिताक्षण वेदेश कृषि विश्वविद्यालय नोमति रटेतम वेल्लास्या वेल्लास्यवेणी मे रटे हिटप मिनीसुंट चीनेट नोमिल दिंडतरंग आहार तिबुण पराक्रम भाव विजय भावराजका देमति बिच रटे दमे नूडल्स गिन्न पीट रटे දැන් කෘෂිතාක්ෂණ වේදේ අපි උගන්වනවානේ නූඩල්ස් විතරක් නෙවෙයි අපි හැමදෙරෙම මේ හාලුත් ගෙන්නවා පහුගිය කාලේ මම දන්නවා හාලුත් ගෙන්නවා හාල්ලාස්සේ තිබුණලු ප්ලාස්ටික් හාලු ඉතින් එතකොට මේ මේ කියආපු විදිහට කෘෂිතාක්ෂණය උගන්වන කාලේ ගවිතෙන් කරන්නේ නැහැ ඉංජිනේරු විද්‍යාලය තියෙන කාලේ චෛත්‍ය හදන්නේ නැහැ හෝ හදන ගොඩනගිල්ල කඩන් වැටෙනවා දැන් මේ එකක්වත් අධ්‍යාපනය නොතිබිච්ච කාලේ අර ඔක්කොම තිබුණා एक हेतु मुखद अद्यापने शिक्षण धर्म अशयती गुण शिक्षण धर्म के अम्मलता धर्व पुर्त करुंगल हदंड उगण उगण्डे हदन अद विसकूड हदंड उगण ने विसकूड हदन अद दंसल दिंड ट्यूशन उगण करन ने दंसल दिन अद इनकोदे धन मेन्नी ඒ දෙනුමෙන්නේ පරපුරෙන් පරපුරට අකණ්ඩව අවිච්චින්නව දෙමෝපියන්ගෙන් දරුවන්ට ඒකට කියන්නේ ශික්ෂණ අධ්‍යාපනය කියලා. සීලාචාර අධ්‍යාපනය. ඒ කාලේ වට්ටි වියන හැටි පෙට්ටි හදන හැටි මොනවාද මේ
පොල්ලතු වියන හැටි ගෙවල් හදන හැටි මිනිස්සු ඉගෙන ගත්තද ඉගෙන ගත්තේ නෑ වෙනම මේ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණ විද්‍යාපීඨ තිබුණේ නෑ ඉස්සර අනික අපේ හැමදෙරුනේ අර වරිච්චි බිත්තිනේ වරිච්චි බිත්තිනේ ඉතින් මේ සියල්ලම ශික්ෂණ අධ්‍යාපනය කරේට ආවා මේ සભ્યත්ත රාජ්‍යයේ සભ્યත්ත ඥාණය සભ્યත්ත විඥාණය රටින් පරපුරෙන් පරපුරට අරගෙන එනවා ඒක නැති කරන්න පුළුවන් ඒක ඒකෙන් කොටසක් හෝ ඒ නොවන කොටසක් හෝ විශේෂ නිර්දේශය බවටපත් කරලා අධ්‍යාපනය හදාපුවා මම ඉස්කෝලේ යන කාලේ ඇත්තම කිව්වොත් මම 1963 ඉපදුනේ දැන් අවුරුදු 58ක් මේ කාලෙ තිබුණා ප්‍රාග්වෘත්තීය කියලා මේ පාඩම ප්‍රාග්වෘත්තීය ඒක තිබුණා මැටි වැඩ කොහු වැඩ ඒ කියන්නේ අත් වැඩ කියලා ඒකට නිකන් කිව්වේ කොහො හදන විදිය ලනු අඹරන විදිය මැටි වලින් යමක් හදන විදිය වගේ දේවල් පවා තිබුණා මේ සුපර් කම්පියුටර් ටෙක්නොලොජි එකක් ටච් සිස්ටම් කාලවකවානුවක් අපිට ආපහු යන්න බෑ ඒකට මේ ටච් සිස්ටම් යුගයෙන් ආපහු බර කරත්තට යන්න කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ හැබැයි ඒ සભ્યත්වයේ ගන්න පුළුවන් මොකද්ද සભ્યත්වයේ ගන්නවා කියන්නේ ඒ කාලේ තිබිච්ච හැඟීම ගන්න පුළුවන් අපි අපේ දේවල් හදා ගන්න ඕන අපි අපේ දේවල් නිර්මාණය කර ගන්න ඕනේ අපිට අවශ්‍ය දේ අපි නිෂ්පාදනය කර ගන්න ඕන ඒක තමයි ධර්මපාලතුමාගේ දැක්ම විතරක් නෙමෙයි ඒක තමයි රටක ස්වරාජ්‍යයක් නැත්තම් ස්වයංපෝෂිත භාවයක් ඇති කර ගන්න පුළුවන් දේ කොවිඩ් අපිට කනට ගහලා උගන්වන්නේ වවාගෙන කාපල්ලා කියලා එහෙම දැන් අද වෙනකොට ටිකක් හරි ගම් දනව් වල ඇත්තෝ තමන්ගේ ආහාර තමා විසින් සම්පාදනය කරගනු ලැබ තියෙනවනේ එහෙම වෙන්නේ කොවිඩ් වින් හින්දානේ දැන් කොවිඩ් ආශිර්වාදයක් කරගන්නට නම් ධර්මපාලතුමා සජීවී කරගන්න ඕන ධර්මපාලතුමා සජීවී ධර්මපාලතුමාට පණ දී ගත්තොත් ධර්මපාලතුමාගේ අදහස් වලට පණ දී ගත්තොත් කොවිඩ් වසංගතයට උත්තරයක් එතන තියෙනවා ඒ හින්දා මේ රට තමන්ගෙන් අහිමි වෙච්ච ජාතියට රට අහිමි වෙච්ච තැනක තමයි මේ අර්බුදේ පැන නගින්නේ මිනිස්සු මහ පොළවේ නෙමෙයි අපි හැමදෙරම ධර්මපාලතුමන්ගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනවා ඔය අතරෙදි අපි දකිනවා මේ ධර්මපාලතුමන් අර දේශීය කෘෂි කර්මාන්තේ නම් වන්නේ වගේ පේෂ කර්මාන්තේ විශේෂයෙන්ම නම් වන්න අපේ හැමදෙරෝ කිව්වා වගේම අපේ රටේ මේ දේවල් හදාගෙන විදේශ රටවලට අපනායනය කරන්න එතුමන් ලොකු උනන්දුවකින් කටයුතු කළා කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා ඒකට හේතුව තමයි අපේ රටේ තරුණ තරුණියන්ට අර විදේශ ශිෂ්‍යත්ව ලබා දෙන්න ධර්මපාලතුමන් සෑහෙන වෙහෙසක් දැරුවා අදත් වෙන්න ඕනේ ඒ දේ හැබැයි අපේ හැමදෙරෝනේ විදේශ රටකට ගියාම අපේ දරුවෙක් ඒ රටේ නැවතිලා ඒ රටේ පුරවැසිභාවය අරගෙන ඒ රටට සේවය කරන්න තමයි ගොඩක් වෙලාවට උනන්දු වෙන්නේ. නැවතත් ඒ තාක්ෂණයේ අපේ රටට අරන් ඉන්න උනන්දුවක් නැහැ. මොකද්ද මේකට හේතුව? අපේ තරුණ පරපුරට රටේ පාවෙලාද නැත්නම් තමුන්ගේ ජීවිතය ඊට වැඩිය සමෘද්ධිමත් කරගන්න පුළුවන් කියලා හිතනවද? මොකද්ද? ඔබ වහන්සේගේ. ඔව් ඇත්ත වශයෙන්ම ළමයා හදලා තියෙන්නේ කොහොම වෙන්නද? ළමයා හදලා තියෙන්නේ කොහෙන් හරි කොහොම හරි සුඛෝපභෝගී ජීවිතයක් හදාගන්න. ආකල්පමය වශයෙන්ම හදන්න ඕන ඒක නිසා මේ ළමයා පිටරට යවන්නට ඕන ඒ දැනුම අරගෙන එන්නටයි එහෙම නැතුව ඒ රටේ ජීවත් වෙන්නට නෙවෙයි රටක දරුවෙක් හදන්න කොච්චර වෙහෙසක් ගන්නවද බලන්නකෝ දැන් ඇත්තටම දරුවෙක් අයිති අම්මටද තාත්තටද කියලා ප්‍රශ්නයක් අහපුවාම හොඟක් අම්මලා තාත්තලා කියන්නේ දෙන්නටම කියලා ඇත්තටම ළමයා බිහි වෙන්නේ අම්මගේ කුසෙන් බව ඇත්ත ළමයා බිහි වෙන්නේ තාත්තා නිසා බව ඇත්ත ළමයාට කිරි දෙන්නේ අම්මා බව ඇත්ත අම්මට කිරි එන්නේ කොහෙන්ද රටකින් රටක ආහාර පද්ධතියකින් දරුවා බිහි වෙන්නේ අම්මගේ අතර නෙමෙයිනේ තාත්තගේ අතර නෙමෙයිනේ හෙද හෙදි කාර්ය මණ්ඩලයේ අතරනේ ඒතර දරුවා ඒ වෙලාවෙ ඉඳලා එන්නත් දීලා සුවදායි දරුවෙක්ද කියලා බලලා පෙක්කෙනි වෙල කපන තැන ඉඳලා කරන්නේ අම්මත් නෙමෙයි තාත්තත් දරුවා හදාගන්නේ රට ඊට පස්සේ දරුවට උගන්වන්නේ අම්මද තාත්තද නෑ රට දරුවට උගන්වන්න පොත්පත් ලියන්නේ අම්මද තාත්තද නෑ රට දරුවට කණ්ඩ බොණ්ඩ කෑම හදන්නේ අම්මද තාත්තද නෑ රට ඔබත් අඳින මාත් අඳින ඇඳුම් කිසිවක් අපි හදාගත්තුවා නෙමෙයි එහෙ ඔබත් භුක්ති විඳින මාත් භුක්ති විඳින ආහාර දානේ
අපි නිර්මාණය කරගත්තුනේ මේ පරපටිබද්ධ ජීවිතයකනේ තියෙන්නේ. ඒතර අපිට වගකීමක් නැද්ද? 10 අවුරුද්දක් 13 අවුරුද්දක් මේ රටේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ රටේ ධනස්කන්ධය. මේ රටේ ධනස්කන්ධය සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් උගන්නලා ඉගෙන ගත්තට පස්සේ එයාට අයිතියක් තියනවද්ද? මම මට මගේ පාඩුවේ මට කාත් කවුරුවත් ඕනේ මම මගේ පාඩුවේ ජීවත් වෙනවා. මයි කාර් මයි පෙට්‍රෝල් කියලා එහෙම සංකල්පයක ඉන්න පුළුවන්. එහෙම ඉන්න බැරි වෙන මනසක් ළමයට දෙන්න එපේ. එහෙ දැනට ඔබ මතක් කරලා ලස්සන වචනයක් ශිෂ්‍යත්ව. ඒ කාලේ ශිෂ්‍යත්ව දුන්නේ මොකටද? පිට රට ගිහිල්ලා ඒ තාක්ෂණය අරන් ඇවිදින්න මේ රටේ ඒ තාක්ෂණය පැල කරන්න. අද ශිෂ්‍යත්ව දෙන්නේ මොකටද? ඒ රටට ගෙනහිල්ලා ඒ රටේ නිෂ්පාදනය මේ රටට විකුණන්න පුළුවන් නියෝජිතය බවට පත් කරන්න. එතකොට මම කිසියම් අපි කිමුකෝ ඒ කියන රට කියලා ඒ කියන රටට එක්කව කරගෙන ගිහිල්ලා මට PhD එකකුත් කිදීලා ඒ කියන රට හදන නිෂ්පාදනයක් මෙහාට එවනවා නියෝජිතය හැටියට ඒ කියන රට හදන දේවල් අපේ රටේ විකුණන්න. එතකොට මේ ශිෂ්‍යත්වය කියලා කියන්නේ අපේ රටේ සිට පොම්පයක් දාලා ඒ රටට සල්ලි අදින ශිෂ්‍යත්වයක් නම් ඒක ශිෂ්‍යත්වයක් නෙමෙයිනේ. ඒක වෙන මොකක් හරි ඒජන්සියක්. ධර්මපාලතුමා කියන්නේ පිටරටට ගිහිල්ලා පිටරටින් තියෙන දැනුම අරන් එන්න. ඒ වගේම අපේ රටේ තියෙන දැනුම අපේ රටේ ඉතුරු කරගන්න. එතුමා හිතපු විදිය වෙනස්. ඇත්තටම අපි එතුමාට ලොකු අසාධාරණයක් කරනවා. මොකද්ද? අපි කියනවා කොයි වෙලාවෙත් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කළ මහා මෙහෙවර හැටියට බුද්ධගයාව බේරගත්තායි කියලා. එහේ. ඒක බුද්ධගයාව බේරගත්තා තමයි. හැබැයි ඒක විතරක් ලොකු කරලා ගත්තාම මේක ලොකු කාරණාවක් බවට පත් කරපුවාම ධර්මපාලතුමා පොඩි වෙනවා ලඝු වෙනවා ඒ දෙක පමණ. එතුමාගේ ඇත්තටම ප්‍රධානම කාරණා වුණේ බුද්ධකය බේරගන්න එක නෙමෙයි ලංකාව බේරගන්න එක. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? සිංහලයේ නෙගටිව් බුද්ධකය බේරගන්න. බෞද්ධයේ නෙගටිව් බුද්ධකය බේරාගනිව් කිව්වනේ. ජපන් ජාතිකයනේ එතුමාගේ හුඟ ළඟ මිත්‍රයෝනේ ජපන් ජාතිකෝ ඒ කාලේ ජපානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ගියේ කෙනානේ. ඉතින් ජපන් ජාතිකයොත් එතනදී හම්බ වුණානේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී. ජපානයේ වෙනුවෙන් එතුමා පෙනීනේ. ජපානයේ තියෙනවා අදටත් ධර්මපාලතුමාගේ ස්ථාන. ප්‍රංශයේ තියෙනවා කොරියාවේ තියෙනවා. දැන් ජපන් ජාතිකයන් අමතලා කිව්වේ නෑනේ ජපන් ජාතිකයනේ නෙගටිව් බුද්ධගයාව බේරගනි. බුද්ධගයාව තියෙන්නේ ලංකාවේ නෙමෙයි. බුද්ධගයාව බේරගන්න එක බෞද්ධයන්ගේ වැඩ. එහෙමනම් එතුමා කියන්න එපා බෞද්ධයෙනි නෙගටිව් බුද්ධගයාව බේරගනිව කියලා. එහෙම කියන්නේ. ඒ වගේම එතුමා කියන්නේ නැහැ ජපානයේ ජපන් ජාතිකයෙනි නෙගටිව් චීන බෞද්ධයෙනි නෙගටිව් තායිලන්ත බෞද්ධයෙනි නෙගටිව් බුද්ධගයාව බේරගනිව කියලා කියන්නේ. සිංහලයෙනි නෙගටිව් බුද්ධගයාව බේරගනිව. ඒක තියෙන දේශපාලනය. එහෙනම් ධර්මපාලතුමා කියන්නේ දේශපාලන චරිතයක්. එහෙ ඒ දේශපාලන චරිතේ පක්ෂ දේශපාලන චරිතයක් නෙමෙයි. අද දේශපාලනේ කිව්ව ගමන්ම අපිට මතක් වෙන්නේ පක්ෂ. පාටි පොලිටික්ස් වෙනත් වෙනස්, නැෂනල් පොලිටික්ස් වෙනස්, පොලිටික්ස් කියන්නේ වෙනස්. පොලිටික්ස් කියන්නේ අවුරුදු 12ක් විතර ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. පොලිටිකල් සයන්ස් කියන්නේ. ඉතින් ඒක නිසා ධර්මපාලතුමාගේ දැක්මේ දේශපාලනේ නැත්තම් දේශපාලනයේ දැක්ම උනේ සිංහල රටක්, මේක සිංහලයෝ ඉන්න රටක්, අනිත් බොහෝ ජාතිකයන් ඉතාමත්ම සුවසේස සියලු අයිතිවාසිකම් භුක්ති විඳින්මින් සිටිය සහ සිටිය යුතු රටක් සිටින රටක් සිංහලයන්ට ලොකු වගකීමක් තියෙනවා. එහි බහුතර බලයේ බහුතර ජනතාව හැටියට ඔවුන් මේ රට බේරාගත යුතුයි කියන කාරණාව ඒ හින්දා ඔවුන්ට සිද්ධ වෙනවා බුද්ධගයාව බේරගන්න. එහෙනම් බුද්ධගයාව බේරා ගැනීමේ වගකීම ධර්මපාලතුමා දෙන්නේ සිංහලයන්ට. එහෙනම් මේ රට සම්බන්ධයෙන් සංවර්ධනය කිරීම උදෙසා තමයි රට බේරා ලංකාව බේරා ගැනීම සඳහා තමයි බුද්ධගයාවත් බේරගන්න කියන්නේ. ඇයි ලංකාව මුට්ටිය නම් බුද්ධාගම කසායනේ. එතකොට කසාය රකින්න මුට්ටියක් තියෙන්න මේපේ. ඒ කසාය පෝෂණය කරගණ්ඩයි මුට්ටිය පෝෂණය කරගණ්ඩයි කසායයි මුට්ටියයි දෙකම රකගණ්ඩයි තමයි බුද්ධගයාව බේරගන්නේ.
තුන්කල් දැකපු නූණක් අනගාරික ධර්මපාලතුමන්ට තිබ්බේ අතරදි අපි හාමුදුරුවනේ අමතක කරන්න බැරි චරිතයක් තමයි අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා සැබැඳි මේ සර් හෙන්රි ස්ට්‍රී ලෝකට්තුමන් විශේෂයෙන්ම සඳරැස පත්‍රයට එකතු වෙලා අනගාරික ධර්මපාලතුමන් බොහෝ දැවැන්ත මෙහෙවරක් කරන්න කටයුතු කළා අපි කතා කරමුකෝ කොහොමද අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතයට හෙන්රි ස්ට්‍රී ලෝකට්තුමාගෙන් ලැබිච්ච ආලෝකය ගැන ඕල්කට්තුමා ලංකාවට ආවට පස්සේ ඕල්කට්තුමා පරිවර්තකයා හැටියට තමයි ජන මේ කවුද අපේ ධර්මපාලතුමා සම්බන්ධ වෙන්නේ තරුණයෙක් හැටියට එතුමා එතකොට ධර්මපාල නෙමෙයි ඩේවිඩ් හේවාවිතාරණ මේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත කතෝලික පාසලක ඉගෙන ගත්ත බෞද්ධ ශිෂ්‍යයෙක් එතුමා බොහොම හොඳට ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් ඒ ඉගෙන ගන්න ගමම්ම පන්සලට ගිහිල්ලා පාලි සංස්කෘතත් ඉගෙන ගන්න කෙනෙක් ඇත්තටම කිව්වොත් නැතිබරි පවුලක ළමෙක් නෙමෙයි තාමත්ම විභව සම්පන්න ධන සම්පන්න පවුලක ජීවත් වෙච්ච කෙනෙක් ඕල්කට්තුමා ලංකාවට ඇවිදිලා ලංකාවේ යම් යම් පුනරුද කටයුතු කරන්න සූදානම් වෙනකොට මේ සියල්ල සඳහා පාදක වෙලා තිබුණේ පානදුරා වාදය ඕල්කට්තුමා ඉංග්‍රීසියෙන් පවත්වනු ලබන දේශන සිංහලට පරිවර්තනය කරන පරිවර්තකයා වශයෙන් ධර්මපාලතුමා සහභාගී වෙනවා. හැබැයි ටික දවසක් යනකොට ධර්මපාලතුමාට තේරෙනවා ඕල්කට්තුමා අපේ බුද්ධාගම කතා කරන කෙනෙක් නෙමෙයි කියලා. එතුමා බුද්ධාගම කතා කරන කෙනෙක් ජාතිය කතා කරන කෙනෙක් නෙමෙයි කියලා. ධර්මපාලතුමා ජාතිය ගැන කතා කරලා ආගම ගැන කතා කරන කෙනෙක් ඕල්කට්තුමා ආගම ගැන කතා කරලා ජාතිය ගැන කතා නොකරන කෙනෙක් මොකද එතුමාට එහෙම කතා කරන්න ඌමනාවකුත් නැහැ එතුමාට එහෙම කතා කරන්න තරම් සංස්කෘතික සભ્ય මූලයක් තිබුණෙත් නැහැ එතුමා මේ රට ජාතිකෙක් නෙමෙයි එතුමාට ඕනේ උනේ අර පානදුරා වාදයෙන් මතු කරනු ලැබූ බුද්ධාගම නැති වෙයි නැති වෙන බුද්ධාගම පස්සේ आराधना कली कैलनी विश्वविद्यालय ज्येष्ठ महाचार्य पूज्य रत्न स्वामी महंसे हामदूरणी अनगारिक धर्मपाल तुमन सह हेनरी स्ट्री लोफर तुमन के ගැසීම හේ තෙක්කම කොයාකාර ආලෝකයක්ද ලැබුණේ කියන කාරණා පිළිබඳව අපි විශේෂයෙන් කතා කළා ඔය අතරේ අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට අපේ හාමුදුරුවනේ දැන් ওই කාලේ අනගාරික ධර්මපාලතුමන් අර පාවිච්චි කරපු බොහොම අපූර්ව වචන තිබා ගොන්තඩිය වල්බූරුව දැන් කෙනෙක්ට මේවා කිව්වහම හිතෙන්න පුළුවන් මේ කිසියම් ආකාරයක තරහකින් මේ දේවල් කිව්ව කියලා හැබැයි මේ දේවල් එතුමා පාවිච්චි කළේ සිංහල ජනතාව අතර බියෙන් මුළු ගැන්විලා හිටියේ වක තිබ්බේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීත්වයත් එක්කම බොහොම බයින් කටයුතු කරපු කාල සීමාවක් ඒ නිසා සිංහලයන්ගේ පුනරුදයක් ඇති කරන්න එතුමන් බොහොම වෙහෙස මහන්සි වෙලා කටයුතු කළා අපි කතා කරමු දැන් අනගාරික ධර්මපාලතුමන් තේරුම් ගත්ත දැන් අර මේ ඕල්කට්තුමන් සමග යන ගමනදී එතුමන් ටිකක් වෙනස් වෙන්න ඕනේ කියන කාරණාව අපි එතනින් කතා වරමුමු යාලි ඔව් ඇත්තටම ඕල්කට්තුමා බ්ලෙවට්ස්කි මැතිනිය සිය වගකීම හැටියට සලකන්නේ ආගමික පුනරුදය එයනු තමයි ආනන්ද කොල්වේ ආනන්ද විද්‍යාලය වගේ විද්‍යාල පටන් ගන්න බෞද්ධ විද්‍යාල තමයි පටන් ගන්න මම මේ කාරණාව තමයි මුලදිත් කිව්වේ අනගාරික ධර්මපාලතුමා බෞද්ධයෙන්නේ නෙගටිව් කියලා කියන්නේ නැහැ එහේ සිංහලයෙන්නේ නෙගටිව් කියලා කියන්නේ එතනදී මේ පැහැදිලිව දේ තමයි ආගමයි ජාතියයි කියලා කියන දෙකෙන්
ඕල්කට්තුමයි බ්ලැවට්ස්කි මැතිනියයි එක ආගම දෙක කියලා එකක් නැහැ. ධර්මපාලතුමා එක ජාතිය දෙක ආගම හැටියට සලකන. ඒතර ජාතිය තමයි නැගී සිටවන්න ඕන ආගම ඒකේ සංස්කෘතියයි. කොටින්ම කියනවා නම් බ්ලැවට්ස්කි සහ බ්ලැවට්ස්කි මැතිනිය සහ ඕල්කට්තුමා සුවඳක් ගැන කතා කළා. ධර්මපාලතුමා මලක් සහ සුවඳක් ගැන කතා කළා. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. ඒක හින්දා තමයි ධර්මපාලතුමා ඕල්කට්තුමාගෙන් චුට්ටක් අයින් වෙන්නේ. ටික දවසක් ගියාට පස්සේ මේ හදන්නේ බුද්ධාගම පුනරුත්පත්තියක්. බුද්ධාගමට පුනරුදයක් ලබා දෙන්න ඒ බුද්ධාගම පුනරුදය ලැබමින් ඉන්නේ රටේ වෙන ස්තරයක්. කොටින්ම කියනවා නම් තවත් වඩා පැහැදිලි සිංහලෙන් කියනවා නම් ඉංග්‍රීසි කතා කරන එංගලන්ත පන්නයේ බෞද්ධයින්ගේ පුනරුදයක්. ඒකට ඒ කාලේ නෙමෙයි පස්සේ කාලේ නම දාලා තිබුණා ගෝල්ඩ් රෝඩ් බුද්දිසම් කියලා. ගාලු පාරේ බුද්ධාගම කියලා. ඒක ඒ ටිකක් තරමක විවේචනයකින් කියපු එකක්. ඒ නිසා ඕල්කට්තුමා අගයමින් ඕල්කට්තුමා සමරමින් ඕල්කට්තුමාට පණ දෙමින් ගාලුපාර බුද්ධාගම කියලා විශේෂ ස්තරයක් සමාජයේ ගොඩනැගුවොත් එහෙම නැත්නම් විශේෂ පන්තියක් පැලැන්තියක් ගොඩනැගුවොත් අර මුල සිඳියන්න පුළුවන්. ඒක තමයි අගම අපේ අනගාරික ධර්මපාලතුමා විශේෂයෙන් අවධාරණය කරන්නේ සාමාන්‍ය ජනතාවට මේ බුද්ධාගම දෙන්න. ඒකයි වරෙව් බොලව් ගොන්තඩි කියන නම පාවිච්චි කරන්නේ කියන වචන පාවිච්චි කරන්නේ ඒ අර ගාලුපාරේ බෞද්ධයන්ට නෙමෙයි. ගෝල්ඩ් රෝඩ් බුද්දිස්ලාට නෙමෙයි. ඕල්කට් අනුගාමිකයන්ට නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට ඒ කතා කරන්නේ. ඒ මොකද සාමාන්‍ය සිංහලයා තමාගේ බෞද්ධ භාවයේ රැකගත යුතුයි සංස්කෘතික සුවඳක්සේ. මේ කාරණාව කියන්න තමයි අපි ධර්මපාල පරපුර සහ ධර්මපාල වරු කියන සංවිධාන ගොඩනගන්නේ. මම ඒ වගේම ඉතිහාසඥ සේනරත්න සිල්වා මැතිතුමා, ඒ වගේම අභාවප්‍රාප්ත සුදත් මඩුගල්ල මැතිතුමා, කර්නල් සුදත් මඩුගල්ල මැතිතුමා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වගට උපසභාපතිවරේ එතුමා අභාවයට පත් වෙන අපි තුන් දෙනා එකතු වෙලා තමයි ධර්මපාල පරපුර ගොඩනගන්නේ සමනිර මාතෘවරු හැටියට. ඉතින් මේ කාරණාව තමයි කතා කරන්නේ. මේ ශ්‍රීමත් තනගාරික ධර්මපාලතුමා ඇයි බොලව් කියලා කතා කරන්නේ, වරව් කියලා කතා කරන්නේ, කරන්නු කියලා කතා කරන්නේ. ඒක තමයි ඒ කාලේ භාෂාව විතරක් නෙමෙයි. දැන් මට කියන්නකෝ දියව් කියන එක හොඳ වචනයක්ද? දියව්. ඒ දියව් කියලා කියන වචනෙට මට දියව්. එහෙම නැත්තම් දියව් දියව් කියලා උද්ඝෝෂණය කරනවා. දියව් කියලා කියන වචනේ සම්භාව්‍ය භාෂාවක භාවිතයක් හැටියට හොඳ වචනයක් නෙමෙයි වගේ. ඔබතුමාට මතක ඇති. මේ අහගෙන ඉන්න හුඟක් දෙනාට මට වඩා මතකයි. කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මන්දකට අපට දියව්. කියලා. ඒක ගාතාවක් නෙමෙයි කියන කවුරුත් දන්නවනේ. කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මන්දකට අපට දියව්. එතන දියව් කියන්නේ මොකක්ද? ආදරණීය ඉල්ලීමක්. එතන දියව් කියන වචනේ හුදකලා වචනයකට ගත්තාම ඒක සම්භාව්‍යද අසම්භාව්‍යද? වරෙල්ලා මිතුරනි පෙරටම යව් ඉදිරියටම යව් හෙළයනේ ඉදිරියටම යව්. යව් කියන එක නරක වචනයක්. ඒ හින්දා සන්දර්භයක් ඇතුලේ විතරයි යම් කිසි දෙයක උපයෝගිතාව මනින්න පුළුවන්. වචනයක භාවිතාව සම්භාව්‍යද අසම්භාව්‍යද කියන එක නිශ්චය නිර්ණය කරගන්නේ භාවිතාව සන්දර්භය ඇතුලේ. එහෙනම් එතුමාගේ ප්‍රකාශ රළු දල ප්‍රකාශ තමයි. හැබැයි ඒවා දල රළු කියලා කිව්වේ අහගෙන හිටපු අය නෙමෙයි. ඒකනේ ඒක තේ වඩනකම. දැන් හාමුදුරුවෝ හැටියට අපි බණ කියනකොට දල රළු කොටස් කියන්නේ නැහැ. ඒ වුණාට ගමේ ගිහින් සාමාන්‍ය ජනතාවත් එක්ක මිනිස්සුත් එක්ක වැඩ කරනකොට ඉතාම දල රළු ප්‍රකාශ කරනවා. හැබැයි ගමේ මිනිස්සු අපිට දොස් කියනවද ඒකට? කියන්නේ නැහැ.
ඒකට දොස් කියනවා නම් කියන්නේ කවුද ගමේ මිනිස්සුත් නොවන වෙන මිනිස්සුත් නොවන ගමේ මිනිස්සුන්ට වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියලා කියන වෙන පිරිස ඒ කියන්නේ දොස් කියන්නම කැලලක් නැති වෙච්චා මේ කැලල අල්ලගන්න මෙච්චර ධර්මපාලතුමා කටයුතු කරලා තියෙද්දී ධර්මපාලතුමා වරක් කියනවා සත භාගයක්වත් මගේ වැඩවලට උදව් කරපො නැති වුන් අය වැයිල්ලුවයි කියලා පිටරට නෙමෙයි ලංකාවේ මාය බුද්ධ ගයාව බේරගන්න හෝ වෙන දෙයක් කරන්න හෝ සිංහල බෞද්ධ පත්‍රය ගහන්න හෝ මොනම දෙයක් කරන්න හරි සත භාගයක්වත් දුන්නේ නැති අය පස්සේ කාලෙකදී අය වැයිල්ලුවලු කොච්චරනම් කාසි එකතු වුණාද කියලා මුට්ටි වලට අතර නමක් දැම්ම මුට්ට කාසි හොරා කියලා ඒව ජනමාධ්‍ය කරෝ ලංකාවේ ඒ කාලේ හිටපු පුවත්පත්වල කරපු දේවල් නංගන් දැන් කියන එක හොඳ නෑ ඒව දේශපාලන කාරණා බඩපත් වෙන්න පුළුවන් එතකොට ඒ හින්දා ඉතින් මං කියන්නේ ඒක තමයි ස්වභාවය ඒ එතුමාගේ ඒ වචනවලට කවුරුවක්වත් අහගෙන හිටපු ආදරණීය ගැමියෝ විරුද්ධ වුණේ නෑ ඒක බොහොම ආදරෙන් ඉතින් තාත්තලා අපිට පොඩි කාලෙත් කතා කළේ මෙයාට වර මෙයාට කොල්ල එහෙම කතා කරන්නේ එහෙ වාඩි වෙතන එහෙම කතා කරන්නේ ඉතින් අපිත් එහෙමනේ අදටත් අපේ ශිෂ්‍යයන්ට කතා කරනකොට අපි අදත් කතා කරන්නේ මෙහෙට හරි වාඩි වෙන් උතන මොකද උඹේ ප්‍රශ්නේ කියපන් එහෙම කිව්වහම තමයි ලෙන්ගතුකම වැඩි වෙන්නේ ඒ දෙය කියන්නේ තරහකට නෙවෙයි අර හදන්න નિවරදි කරන්න තමයි හැමදේම පාවිච්චි කරන්නේ ඔය අතරේ අපේ හමුදුරනේ 1932 අවුරුද්ද බොහොම විශේෂ යනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතේ තුමන් ශ්‍රී දේවමිත්‍ර ධර්මපාල නමින් පැවිදි වෙන මොකද්ද මේකට හේතුව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා එතුමන් පැවිද්ද ලබන විශේෂ හේතු කාරණා තිබ්බද ඇත්තට මේ තුමා ගෙවන් කළේ තාපස ජීවිතයක් නේ අලුත් පැවිද්දක් නෙමෙයි ඒ කියලා කියන්නේ අනගාරික ජීවිතයක් තමයි එතුමා ගෙවන්නේ අනගාරික කියන්නේ අවිවාහක ජීවිතයක්. ඒතොර එතුමා අවිවාහක වුණාට කොණ්ඩේ වවලා තියෙනවා. කොණ්ඩේ කපලා නැහැ. ඉන්නේ ගෙදරක. එතකොට එතුමා ගිහිද? නෑ පූර්ණ ගිහි නෙමෙයි. පැවිදිද? නෑ පූර්ණ පැවිදි නෙමෙයි. උපතේ ඉඳලම එතුමා අනගාරිකයි. අනගාරික කියලා කියන්නේ ගයක් නැහැ කියලා කියන අර්ථයේ තියෙන වචනයක්. එතුමා පැවැත්මක් හැටියට තාපස ජීවිතයක් ගෙවුවා. ඔබතුමාලා අද අඳින එතුමාලගේ කාලයේ එතුමාගේ සහෝදරයෝ අඳින ඇඳුමනේ මේ එතුමා අඳින්නේ තාපසේ අඳිනා වගේ මේ විදියට පොරව ගත්ත ඇඳුමක් ඇත්තටම එතුමා ශ්‍රී දේවමිත්‍ර ධම්මපාල නමින් පැවිදි වුණාට පස්සෙත් අඳින්නේ මේ විදියට තමයි ඒ සාලුව වෙනුවට සිවුර ඒ සිවුර පුරවගෙන තින්නේ ඒ විදියටම තමයි එතකොට ඒ කාලේ අඩුුනේ එතුමාගේ කොණ්ඩේ විතරයි නැත්තං ඒ කාලෙත් අනගාරික මේ කාලෙත් අනගාරික එතකොට මේ පැවිදි වෙච්චාම එතුමාගේ නම සංස්කෘතෙන් පාලි වුණා අනගාරික ධර්මපාල කියන්නේ සංස්කෘත ධම්මපාල කියන්නේ පාලි බුදුහාමුදුරුවන්ගේ භාෂාව ඊට දේවමිත්ත කැලලක් එකතු වුණා ඒ වගේම කොණ්ඩේ මේ කාලෙ තිබුණා මේ කාලෙ නැති වුණා මේ කාලේ කිසියම් වස්ත්‍රයක් පොරව ගත්තා මේ කාලේ සිවුරක් පොරව ගත්තා एक जननायकेंगे स्वभाव दलांड को मे गांधी महात्मा महात्मा गांधी बोट पाते गांधी महात्मा महात्मा के लिए अदरत महात्म महत्या के लिए पश्य काले गति लघुवेच महात्म गुण संपन्न पुद्गले महात्मा के लिए मे काले की अंगीतम को पेरेरा महात्मा सिल्ल महात्मा के लिए एक मुलटानंद महात्मा गांधी वेणी एक इंदी अशुभाव श्रीमान श्रीमती की वचन पाचुने महात्मा गांधी तुमागे अंदुम बल सालुआ मेहम दागन मेहम दाग मे पत्ते मेहम दागन मे पत्ते मेहम दागन एक अदटत इंदियाणु साधुवरु इंदियाणु अतम पूजक संप्रदाय पुरवण विधि दंगना देवर वाहन तमय उत्तरी
සාලුවක් මෙහෙම දාලා මෙහෙම දාලා එහෙම අපි හැමදෙරනේ අපි විරාමයක් ලබා ගමු විරාමෙන් පස්සෙ කතා කරමු දැන් අද දවසේ කොයි ආකාරයේ වැඩපිළිවෙලක්ද සංවිධානය වෙන්නේ අනගාരിക ධර්මපාලතුමන් සමරන් අපි කතා කරමු විරාමෙන් පස්සේ धर्मपाल විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය පෝචේන්ද්‍රාකාරී දමරතන ස්වාමින් වහන්සේ අපිත් එක්ක මැදිරියේ මේ මොහොතේ මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ අපේ හාමුදුරුවනේ මේ දැන් අනගාരിക ධර්මපාලතුමන් අර අපි කලිනුත් සඳහන් කළා ගෙරිමස් නැත්තම් මේ ගව ඝාතනයට දැඩි විරෝධයක් පළ කරා දැන් අද දවසේ තරුණ පරපුර අතර මේ විරෝධය ඒ විදිහටම තියෙනවා මොකද්ද අද සහ එදා වෙනස සහ අනගාരിക ධර්මපාලතුමන් අපේක්ෂා කළේ කොයි වගේ දෙයක්ද ගව ඝාතනය වැළැක්වීම अत्रम श्रीमत अनगारग धर्मफलतुमंगी जातिक पणते तुंगिनी वगंती न गवमस्कन्ना पेरकाले रोडी रल्टे कहुकला केला एक रोबर्ट नॉक्स गे पोते संधान यदा हिलदीव कृतियेत्ती न गवमस्केम कापुनिसा पहत मिनिसुं हेटेट सेलकुवाई केला एतर गवया संपतक हेटेट सेलकुवा गव संपत केलन क्यान गवगातने अदवेनकोट करलियेट आपु साकच्चावक वेला तीयन गवघातने नोकलयुत्ते मे कुडा कुडा प्राणीन पवा मर नोमेरियुतुकेलकेलकेन तनतीयन मे सदाचार संपन्न शील संपन्न सील शीलवंत कारणावखेटीट सलकल निमेयि मे कर केस्पलेन तर्क इदिरिपत् करल कियन्नोन दन निमेयि ई पेरद मंदक टेली समाजजल विब्बडवेगदुगुदु एकतरा केने किन बैक्टीरिया सत्तु तमयि एनन केला एहे अरे बैक्टीरिया सत्वे करपोत्त सतेक्य मधुरवत् सतेक्य हिंद हरकत् सतेक्य हिंद हरक नुमर नवन मधुरवत् नुमेरे युत्ला टीका कर मे हरक तरक गेन्न पुलवांग ओडना के मेक कि मे हर गवगाते नुकल ऐ किरी संपत आरक्षा कर पीटर अटवालिंग आनयने करण कुडु विशेष लंका विधि दीयर करला किरी केला पीट दुन्नाम अभी गुणवनी मंग विशेषज्ञ वैद्य अनुरुद्ध पादिनी महत्या मम बलागन ये पेरेद कीयनवा मेरटे किरीबोंडे एपा कीयला मे पिटिकिरी भावितेन दरुवंट विशाल रोग बोवेनवा कीयला एतकोट लंकावे देशीय किरी निष्पादनयक एतिकरंड नंग एकी किरी निष्पादनय करन्न पुलुवन होंदम दे तमयि लंकावे गवयन आरक्षा करगन्न एक एलदेनुन आरक्षा करगन्न एलदेनाट किरी एन्ने पेटियेक इन्नवनम पेटियेक एन्ने गवयेक इन्नवनम विन विशेष संचन क्रमवलिन किरीगंड पुलंक्रम अति नवुत् नमुत् अर स्वभाव इतोट गवयागे मूत्र गवयागे गोम एक वर्धनय वेच्च संस्कृति अतिनो अद वेनकोट गोम ट्रैक्टर कृपया हारद हाकितर अड्डुम गाने हेम गंड दें सुनामी मुगद मे कोरोना वलिं पस्सी मंकी अन्नी ए सियल्लत्ते कापि सांस्कृतिक रट अपि कृषिकार्मिक रट कृषिकार्मिक रटक सांस्कृतिक रटक गवय मरण बे यापने देमल जनता देवियंट तुड़ तम कोविले गवया पिंतूरी त्यागनी देमल जनता गवमस्का सिंगल जनता वातरी भूम टीक दिन तमए गवमस्का मुल समस्त इंदिया व गवमस्का कुच्चर कीरी तीन रटन मुलू इंदियावे आहार अक्ना किरी गवय मरागन कन्ने गवया कहने मरंग कन सतने किरी कन्न सते भूटाने गवघातने तीन रटक नहीं इंदिया वकने लोके कोच्चर लोक रटक मंकी ये गवघातने नुकल युक्ति किरी गण कृषि कार्मिक सह सांस्कृतिक सत्येक निशा आराधना कर माध्य प्रधानी आराधना कर विशेषित पुद्गल आराधना कर जनाधिपति प्रधान उपदेशक ललित तीर्थुंग मेत्तुमागे प्रधान देशनेकिन समन्वितव
अभी विशेष उत्सव या समरण अभी आराधना करनाशीलनाट सहभागिवेन्दकल अदावसुनट महाबली केन्द्रे अभी श्रीमत्नगारिक धर्मपालतुमे एक पनासहायवनी जन्मदिन समरण धर्मपाल परपुर धर्मपाल वरु सह विशेषेन्म परपुरक उरुमय संविधाने विशिन् संविधाने करनु लबन इतिम परपुरक उरुमय संविधाने वेनुवेन् शीलदिनाट आराधना करनु अभी अवसुनट महाबली केन्द्रेट एन्न कियला अपे हामदुरंट नमस्कार पूर्वक स्तुति अद दवस्य साकच्छावट एकतुनाट अपि सुदनम हत्तुने पे अवसन करन अद साकच्छावट अपे गौरवणीय नमस्कार पूर्वक आराधने पिलिगेन वेडमाव वदाले धर्मपाल परपुरे सह धर्मपालवरु यन संविधानवल सम निर्मातृ एवकिम कलनी विश्वविद्यालय ज्येष्ठ महाचार्य पूज्य इंदुराकारे धम्मरत्न स्वामीन वहन्से अपे हामदुरणे ओब वहन्सेट अपे नमस्कार पूर्वक स्तुति तेरुवन सरणाई स्तुति होदै सिनम धर्मपाल तुमन्गे मतके अवधि कर गनिमिन अद दवस्य अपि हत्तुने पे मे දේතවසන් කරන සූදානම් යලිත් හෙට උදෑසන 7ට මොන ගෑමු රට රටවල මහ මුනි බණ කල කල දූත යානෝය මහ බෝධි සෙවණී මතු බුදු වෙන බෝසතානෝය රටට ජාතියට හා ආගමට එල්ලවන අභියෝග හමුවේ පෙරට පැමිණි අනගාරික ධර්මපාලතුමා ගව ඝාතනයේ නතර කිරීමටද දැවැන්ත මෙහෙවරක් ඉටු කළා 1893 වසරේ චිකාගෝ නුවර පැවති ජගත් දෘෂ්ටි සම්මේලනයේදී එතුමා කළ කතාව ලෝපුරා අවධානයට යොමු වුණා බුද්ධගයාව බේරා ගැනීම ඇතුළු සේවාවන් රැසක පුරෝගාමියා වූයේද අනගාරික ධර්මපාලතුමායි මතු මතු සිරිලක ඉපදී යුතු යුග පුරුෂයානෝය